ප්‍රෙග්නන්ට් වෙලාද කියලා ගෙදරදීම බලාගන්නේ කොහොමද? සරල මුත්‍රා පරීක්ෂණයක් මගින් මේක කරන්නේ කොහොමද කියලා අද මම ඔබට කියලා දෙනවා. මේ සයිබර් ක්ලිනික්. ඉතින් මම හැම විටම උත්සාහ කරන්නේ නිවැරදි සෞඛ්‍ය දැනුම ඔබට ලබා දෙන්න. ඔබ හිතනවා නම් මගේ YouTube channel එක ඔබට ප්‍රයෝජනවත් කියලා subscribe කරන්න. ඒ වගේම මීට එහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න මගේ වැඩසටහන් පිළිබඳව එසැනින්ම දැනගන්න. ඔබ ප්‍රෙග්නන්ට්ද කියලා පරීක්ෂා කර බලන මේ ටෙස්ට් එකට pregnancy test කියලාත් කියනවා. එමත් නැත්නම් urine hCG test එක කියලාත් හඳුන්වනවා. මම කියන්නම් මෙහි පදනම මොකක්ද කියලා. දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ඒ කලලයේ මගින් hCG කියන හෝමෝන් එක ස්‍රාවය වෙනවා. මේ හෝමෝන් එක අපේ රුධිරයට එකතු වෙනවා. ඊට පස්සේ එය මුත්‍රාවලට එකතු වෙනවා. අපි කරන්නේ මුත්‍රාවල hCG හෝමෝන් එක තියෙනවද කියලා බලන එක. එය අපි බලන්නේ hCG හෝමෝන් එකට සංවේදී විශේෂයෙන් පිළියෙල කරන ලද පටියක් මගින්. urine hCG ටෙස්ට් එක කරන්න වඩා සුදුසු දිනය මොකක්ද? ඔබේ උසප් චක්‍රය ඉතා ක්‍රමවත් නම් මාස්පතා ඔබේ උසප් වීම සිදු වෙනවා නම් උසප් වීම පරක්කු වෙලා පළවෙනි සතිය හෝ පළවෙනි සති දෙක ඇතුළත ඔබට මෙම පරීක්ෂණය කරන්න පුළුවන්. කරන්න හොඳම වෙලාව මොකක්ද? ඔබ මේ පරීක්ෂණය කරනවා නම් උදේ ඔබ ඇහැරුණාට පස්සේ පිට කරන පළමු මුත්‍රා සාම්පලය මේ වෙනුවෙන් ලබා ගන්නට ඕන. ඒ මුත්‍රා සාම්පලයේ hCG හොඳින් සාන්ද්‍රගත වෙලා තියෙනවා. අපි හිතමු ඔබ හවස් පරුවේ හරි රාත්‍රී කාලයේ හරි මේ ටෙස්ට් එක කරනවා නම් ප්‍රෙග්නන්සි එකේ මුල් කාලයේදී මුත්‍රාවල එකතු වෙලා තියෙන hCG ප්‍රමාණය තනුක වෙන්න පුළුවන්. ඒ සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන්. එතකොට ඔබට ලැබෙන ප්‍රතිඵලය වැරදි ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ හුඟක් වතුර බිව්වොත් මුත්‍රා හුඟක් තනුක වෙලා නැවත ඔබට වැරදි ප්‍රතිඵලයක් එන්න පුළුවන්. ඒ නිසා ඔබ උදේ අවදි වෙලා පිට කරන පළමු මුත්‍රා සාම්පලය මේ වෙනුවෙන් ලබා ගන්න. මේ මුත්‍රා පරීක්ෂණයේ වැරදි ප්‍රතිඵල එන්න පුළුවන්ද? ඔව්, වැරදි ප්‍රතිඵල එන්න පුළුවන්. අපි හිතමු ඔබ ඇත්තටම ප්‍රෙග්නන්ට්. හැබැයි මේ ටෙස්ට් එකේ රිසල්ට් එක ඔබට ලැබෙනවා නෙගටිව් කියලා. එහෙම වෙන්නේ ප්‍රෙග්නන්සි එකේ මුල්ම අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී ඔබේ මුත්‍රා හරහා පිටවන hCG ප්‍රමාණය අඩුයි. එතකොට ඔබට නෙගටිව් රිසල්ට් එකක් ලැබෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබේ උසප් වීම සිද්ධ වෙන්නට ඕන දිනට සිදු වුණේ නැත්නම් උසප් වීම පහු වෙලා සතියක් ගිය පසු හෝ සති දෙකක් ගිය පසු මේ ටෙස්ට් එක කිරීම වඩා සුදුසුයි කියලා. කොහොම වුණත් නෙගටිව් ප්‍රතිඵලයක් ඔබට ලැබුණත් ඊට දින කිහිපයකට පසු නැවත මේ ටෙස්ට් එක කරලා බලන එක තමයි වඩා සුදුසු වෙන්නේ. ඔබ ප්‍රෙග්නන්ට් නැතත් මේ ටෙස්ට් එක වැරදියට පොසිටිව් රිසල්ට් එකක් ඔබට දෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන් අවස්ථාත් කිහිපයක් තියෙනවා. ගබ්සාවක් සිදු වෙලා පළවෙනි දවස් කිහිපය ඇතුළත මේ ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ගර්භාෂයේ කලලය පිහිටන්නේ නැතුව පැලෝපිය නාලය තුළ කලලය පිහිටි අවස්ථාවකදී වුණත් මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක පොසිටිව් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර බෙහෙත් වලින් ඉතා කලාතුරකින් පොසිටිව් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සමහර පිළිකා තත්ත්වවලදී ඉතා කලාතුරකින් පොසිටිව් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් ලබා දෙන්නට හැකියාව තියෙනවා. මුත්‍රා පරීක්ෂණය ගෙදරදීම කරගන්න ඔබට මේ වගේ hCG ස්ට්‍රිප් එකක් මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න කලින් ඔබ බලන්න ඕනේ එහි කල්ලිකුත් වීමේ දිනය, එක්ස්පයරි ඩේට් එක. ඊට පස්සේ ඔබට පේනවා මාක් එකක් තියෙනවා මෙතන සඳහන් කරලා. එතකොට ඔබ මේ ස්ට්‍රිප් එක මුත්‍රා සාම්පලය ඇතුළට දමන්නට ඕන ඒ මාක් එක තෙක් දක්වා පමණයි. මේ විදිහට ඔබට පුළුවන් ඇතුල් කරගන්න. ඊට පස්සේ තත්පර 10ක් විතර මුත්‍රාවල මෙය පොඟවා ගන්න. ඊට පස්සේ ඉවත් කරගන්න. දැන් ඔබට පේනවා තනි ඉරක් මෙහි ඇඳෙනවා, රතුපාට තනි ඉරක්. නෙගටිව් ටෙස්ට් එකකදී
තනි රතු පාට ඉරක් තමයි ඔබට රිසල්ට් එක විදිහට ලැබෙන්නේ. ඔබේ ටෙස්ට් එක පොසිටිව් නම්, pregnancy test එක පොසිටිව් නම්, රතු පාට ඉරි දෙකක් මේ ස්ට්‍රිප් එකේ ඔබට දකින්න ලැබෙනවා. ගෙදරදීම pregnancy test එක නිවැරදිව කරගන්න විදිහ තමයි මම ඔබට කියා දුන්නේ. එහෙමනම් ඔබ හිතනවා නම් මගේ channel එක ඔබට ප්‍රයෝජනවත් කියලා සයිබර් ක්ලිනික් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඉතහා පැත්තේ තියෙන bell button එකත් click කරන්න. තවත් දවසක මුණ ගැහෙමු. මම Dr.DR.